Police ඇමති සරත් වීරසේකර මහත්තයා මිනිස්සුන්ගේ පැත්ත ගන්නවද තවදුරටත් පොලිසිය බැරියර දාලා මිනිස්සුන්ව වහගෙන ඉන්නවද කියලා ව්‍යාපාරය වහගෙන ඉන්නවද කියලා බලමු අපේ ජනාධිපතිතුමා බැසිල් රාජපක්ෂ මහත්මයා මිනිස් භූමි සියල්ලම ව්‍යාපාරික කටයුතු වලට යොදවන්න කියලා සංවර්ධන කමිටුව වලට උපදෙස් දීලා තියෙදි තමයි සරත් වීරසේකර මහත්මයා පොලිසිය දාගෙන අහිංසක මිනිස්සු ජීවත් වෙච්ච ඉඩම් වහගෙන ඉන්නේ ඒ නිසා අපි දැඩිව කියනවා ව්‍යාපාරිකයන්ට බාධා කරන්නේ නැතුව පොලිස් ඇමතිකම ගත්තනම් පොලිසිය ඇමතිකමට තියෙන රාජකාරී කරන්න නගර සභා භූමිය මේක නගර සභා භූමියද යකඩ වැටවල් දාගෙන මේ පොලිසිය වහගෙන ඉන්නේ ජෝක් නටන්න මිසක් ඒගොල්ලන්ගේ හෙන්චයියන්ට මේක විකුණගෙන කන්න දුන්නේ නැහැ අපි කවදාකවත් දෙන්නෙත් නැහැ ආපෝ මුළු මහරගම ජනතාවම එකතු කරලා කියනවා ආපෝ බිම් කඩක් කාටවත් එකෙක්වත් විකුණන්න දෙන්නේ නැහැ සරත් වීරසේකර මහත්තයාට ඡන්දෙට උදව් කරපු ගුණපාල පතිරණ වහලට නැග්ගම අර කාන්තාව වැසිකිළියට නැග්ගම සරත් වීරසේකර මහත්තයා පොලිසිය යදෙව්වා. ඇත්ත මේක. ඒ නිසා පොලිසියේ ඇමතිකම දුන්නේ අහිංසක මිනිස්සු එළියට දාන්නවත් යකඩ වැටවල් ගහන්නවත් නෙමෙයි ගෝඨාභය මහත්තයා. අපි ඡන්දෙ දීපු මිනිස්සු අපි පොහොට්ටුවේ පාලක පක්ෂයේ පිහිටෙව්වේ මේ මිනිස්සුන්ගේ ජීවිත අයිතිය සටන් කරන්න මිසක් එක එකාට මේ භූමි වහගෙන පොලිස් බලය යොදවන්න නෙමෙයි. මේ අහිංසක පොලිස් නිලධාරී මහත්තුරු කියන්නේ ඉහළින් ආපු නියෝගයක්. ඉහළ නියෝගය අපි දන්නවා සරත් වීරසේකර මහත්තයා මාධ්‍යයට කියලා තිනවා මමයි පොලිස් බලය දෙව්වේ කියලා. ඒ නිසා මේ නිලධාරි මහතුන්ට කාත් එක්කවත් ගැටෙන්න යන්න එපා. ඒ අයට ඒකේ රාජකාරිය කරන්න දෙන්න. අපි අරගලයක් කරමු. සරත් වීරසේකර මහත්තයාට